කාලීන ප්‍රෞෘති වාර්තාකරණය අංක එක සත රාත්‍රීපුුවත්විකාශය සම්ගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමේන අවදහනේ පුවත් සිරස් තලවෙත. අරදිල සමරුමට පහරදීම ගැන මානහිමිකම් කොමිසමට සහ ළමාරක්ෂණ අධිකාරියට පැමිණලි. අරගල සමරුමට පොලිසිය එල්ල කළ ප්‍රහාරය විශ්ව මානුමහිමිකම් කවන්ශිලේ හලා දකි. ප්‍රියමාලත් එක මගේෙත් ගණදෙනුවක් නැහැ. දයාසිරි කියායි, දයාසිරී නාලකයි දෙන්න නමසී අයිඩියටයයි. අऔෂද හිඟබව ජනපති රනිල් පිළිගනි ආ්ඩුවෙන් නා්ඩුවට වෙනස්වෙන් නැති ජාතික ප්‍රතිපත්තියක් ගැන ජනපති කියයි. අටදහස හාර දහසක් කිරීමේ ජනපතිගේ යෝචනාවට මාත් කැමති හිටපු ජනපති මෛත්‍රී කියයි. මැතිවරණවලට පාන බය රානිල් ගැන සාහිත් කියයි. ේකු අන් අවරුදු තිස්සෙක ගමැති කරලා රටත් හදලා හැට හතේදී විශ්‍රාමගොස් ජීවිතයනුත් සමවාරගෙන දැ අවුරදු හතයි අවුදු හැත්තයි හතරක් පුරා ලංකාව වටේ කැරකමින් සිංගාපුූරුසිෙහිනේ දක්කින අපේ දේශපාලන සීියලා ගැන අද ටෙලිවැකයෙන්. ස්වලංකා ක් ලස්ට ්ලක්ලස්ට ොටවල් හතලිස්ක අතරාපිත් ජගත් සංවිධානය කියයි රේගු අත්ත නංගුවේ වාහන හාරසිය පනහක්. ඩිමිට පහර ගැනීමෙන් ඩොල්ර් කෝටි තුුණක පාඩුවක් නමල් කියයි යුද්ධ හමුදාව අවුරුදු හැත් ඇතුන සමරයි. අංක එකගේ ආරක්ෂසිදත ඉතිගිනි පෙට්ටි. සූයාේ දැන් දේශයපුවා ගොල්වේස් පිටියේ ඒයේ පැවති අරකල සැමරුම අවස්ථාවේ අත්තරංගොටගත්. පස් දෙෙන අද අධිකරණයට ඉදිරිපත් කලායි. Aද ඔඕුන් ලක්‍ෂ පහක ශචීර ඇපමත මුදා හැරීමටයි අධිකරණයනි ියම කරේ. මෙබන් උද්ගෝෂ්ණවලට දරුවන් සහභාගි කරගන්න ඒපා කියලා කොළඹ රිච්වේ ආරයල් ලමරෝහලේ අධ්‍යක්ෂ වෛ්‍ය ජීවිජය සූරිය ඉල්දීමක් කරනවා. ආර්ගලේ අතරතුර රෝහල් ගත කරනලද දර්වා සම්පන්තෙන් අදහස් පල කරමෙනුයි ඔහුම මේ බව ප්‍රකාශ කළේ. මෙ අතර මාන හිමිකම් කොමිසමට සහල් ළමා ආරක්ෂණ අධිකාරයටත් අද පැමිණිලි ඉදිරිපත් කෙරුණා. අරගලයට මාසහයක් සපිරිමනිමිත්තෙන් අරගලයෙන් මියගේයාය සීපත් කිරීම ඇතුළු කුණු කියපයක් මුල්රගනිමින්, ඒ ගාලුමෝදර පිටියේද විශේෂ සමරුමක් සංවිධානය කරතිබුණ මෙම සැමරුම වෙනෙන් ගාලමෝදර පිටියට පැමිණි අර්ගලකරුවන්ට අදාල සැමරුම සඳහා පොිසිය ඉඩ ලබාදුන්නේ නැහැ මෙහිදී පොලසි අර්ගකරන්ට එමස්ථානෙන් ඉවත්වය ලෙසද දැනුම් දුන්නා. එහෙත් ඊට සවන්නෝ දුන් අරගලකරුවන් දිගටම උද්ඝෝෂණය නිරතවුණ. මෙහිදී අරගල්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් දැතිව වුණ මෙම අවස්ථාවේදී අර්ගල්කරුවන් සෑදෙනෙකු පොලිසිය සිය බාරයට ගෙනැතිබෙනවා ඉන් පුද්ගලින් දෙදෙනෙු පරික්ෂාකර බලා නිදහස් කළ බවයි පොලිසිය සඳහන් කේ. මේ තරත් අඩංගුවට පත් ඉතිරි අරගලකරුවන් සිව් දෙනා අද අධිකරන වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම නතුරුව කොටුව මහස්්‍රත් අධිරණයට ඉදිරිපත් කෙරුණා. දරවා පරික්ෂකල ලැබවා ෛද්‍යවරු කන්ඩයම් දෙකක්විසින් එහිදී ඒ දරුවාට විස්මාකාරයක ්‍යන්තර හෝ බාහිරින් තුවාල සිදුවීමක් සිදවෙලා නැහැ මේ වගේ අවස්ථාවන් වට මේ දරුවන් රැඟෙනයන් එපා සමහරක් උදවිය මේ තමන්ගේ දරුවන් උත්ස උත්ස මේ මාධ්‍යන්වට ප්‍රදර්ශනය කරන බලාන්න ැෙනකට මේක හැගීියන්නේ මේක සැල්සුන්ගසාහක්‍රිය. එගනිසා මම කාර්ණිකව දෙපයකින්ඉල්ලා සින්නවා උබගේ දරුවන් ඒමගේ දෙවල්ලොට භයපතා කරන්නේ අන්න්නප මේ අතර අර්ගලයේ සැමරුම අතරතුර අගලකරුවන් අත්තඩංගට ගැනීමේදී පොලිසිේ ක්‍රාකාලාපය හමුවේ දරුවන්ට සිදුකන ලද හිංසනය පිළිබඳව ලංකා ගුරු සංගමේ ේකම් ඇතුළ පිරිසක් අද ළමආරක්ෂ ආධිකාරයට පැමිල්ලක් ඉදිරිපත් කර බෙනවා ගලුමුමෝදර විරෝධතා අතර තුරදී. දරුවන්ට සසා කාන්තාවන්ට හිරිහැර වූ බව පවසමින් අර්ගලේ ක්‍රියාකාරයෙන් පිරිසක් කොටුව පොලිසියට එෙහිව මාන හිමකම් කොමිසමට පැමිින්ල් ඉදිරිපත් කර බවා. මේ අතර අර්ගලය සැමරමට එරව පොලිසිේ ක්‍රියයක් කලාපේ හෙලා දකිමින් විශ්ව අමානව හිමිකම් කවන්සිලෙන් ලිපියක් යොම් කර බෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාරන බවට දියරුම්දුන් පාශෂව සසාමකාමී විරෝධකරුවන්ටේයටෙහිව ක්‍රියා කිරීම හෙලා දකින බවයි අදාල ලිපියේ දැක් වෙන්නේ. මේ අතර ගාලුමෝදර අර්ගලයේ සමරුමට එරෙහිව පොලිසියේ ක්‍රියාකාලාපය හෙලා දකිමින්, නීතිී්ඥවරුන් අද ගාලුමෝදරදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. න්ුවට සිද ැ දරග ැර හ රෝද ල සි ීම ජනතාව යි සි රන්න ැක ද කර වැඩි ල් ල ම . ඒව විජ නත ి స్ විද్య ියල සංවිධාන මින් ఉද్ගోస න්න. සිමවස්ථාවක පොලසිය දල් ලමයින්ට හානි කරන්න. නමුත් ලමයා භාවිතා කරමින් අපරාධකරුවේකයින් වසංගන්නන්නේ ඒවාසියක් ගන්නු සසාහරනවනන්ඒ සඳහ පොලි ඉඩ දින්නෙ නෑ දහට වැඩි පුදගලෙකුට තමයි රටක චන්දායි තිල්ල බි ෝුගේ දේශපාල අ ති වවසක ප්‍රා කරන්නේ වැඩි හිටියෝ. දරුවන් මෙවැනි තැංවලට ගෙනයාම ඉතාම අවධානන් සහිතයි දරුවා මානසිකව වගේම කායිකවත් අපසාය වට පත්වනා තිං එවැනි වැදිඔලටමෙන්න්න ප අවස්ථාන කල ව තත්යක් ක අප නිීක්ෂයවනොත්ඒ සබන්දය දෙම ප ඩ ියන්ටෙේ. හිතික්‍රාත්ම කරට සිද්ධ වෙනවා දරුවන් මෙවැනිී විරෝධතාවල්ට රැගෙනයන්නටපා. ගාලමෝදර යේ පැවිතේ විරෝරතාවට සිදුක කළ බාදා කිරීම හා අත්තන ගඩගැනින් පිළිබඳව අද භිවිත පාශිව මෙලෙස අදහස් පළ කලා. ැක් අඒ අු ෝදල සාමකාම ගෝෂණ පහර න්න ළමයිට පව පහරදුන්න. පසා ශිෂය කත්තල ොටගත් ඒ සම්මන්දේ මේවනකට අප ශීලග මානම ුෂ සාට පමල්ිරලා තියෙනවා ඒවගේ පොලිස්පතිවරය අපි පැමිල්ලක් කරලා තියෙනවා සාමහාම අරගල රන්ට පහරදීම මගේ පොලස්ක රය වර්දක් කරලා තියෙනවාසා ඔවුන්ට විරුදධව ීන ු ම ගන්න කියලා ිශේෂ ඉල්ල මක් කල ොට පොලස් වර න තුු සත්ත ට ිකන ත් කරන්න කියලා ි ම කර කියන පමල්ලක්රලා දැන් ආටුවම ගාල මර්ධනය කරන්න එක නමතරව. අලුතින් නීති හදනවා ගෝෂකය වර්ධනය කරන්න. ඒකට ගේන අලුත්ම නීතිය තමා උුත්තාාවම ආර්ේශ පනත මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේම දාස. ආදිවාසී ගම්මානයට ගොස් ආධිවාසී නායකයා ඇතුළු පිරිසගේ සුවදුක් විම සාතිබෙනවා. එහිෙදී ත්‍රස්ත පනතයටතේ රඳවා තාගෙන ප්‍රශ් කරන අන්තරේ කැඳුම්කරු වසන්ත මුදලිගේ පිබඳව සාකච්ඡා කර තිබෙනවා මේ ගම්පුජේ රන්ඳන වන්ත මුදදිලිගේ විතරක් නෙවෙයි උනේක න්න ැකුලක් පන පපුජ්්‍යතිබන. නික් ග්චි දයි ඒත්තන්ට මොනේකක් හරි අසාධාරණයක් මන්දවෙනවන්න ඇත්තන්ට නායක කැටිමටේ ඇත්තන් ගැන කතා දමන්න මේඇත්තන්ට අයිතියත් තිබන දෙ මෙඇත්තු මේතන ගැන කතාදමල්ලා ගච්චපු කාලමැච්චලල කතාදම්මා ඒ කතා දැම්මම ඒතනට ප්‍රතිඵල්ලයක් හැටිීමට ඩැන් මේ ඇත්තන්ට මංගච්චනවා මරණ තරජින මේ ඇත්තන්ට මේ මංගච්චපු කොළපපුදජත් මෙ ඇත්තු ඟතනේ තිබනවා කරුකුර ගච්චපු මිනික් ගච්ජා හිතලන්න කොදොයිල ඇත්තකයි මේ කතා දමල්ලා තිබෙනකට ඒත් ச ඇතத ? මේ රටේ නීතියක් තිබ. මේ ඇත්තන්ට එහමත් තරජනයක් මන්ද කරන්න මොනෙක්කුටුවත් අයිතියක්කොදයි. මඇත්ව පරම්පරාව නායකි. ම ඇත්තව මේ රටේ ඉදින්න බලධාරින්ට කතා දමනවා. මෙන්න මේවාගේ කතාදමන කතාපුද්ුවග. මේේතැනවල් ගැන විමාර්සනයක් මන්දු කරන්න. මේ අතර ශ්‍ර ලංකාව තුළ මානවහිමිකම් උල්ලගනය කිරීම සම්බද්ධයෙන් එක් සජාතීන්ගේ සංවිධානය විසින් රටවල් හතලස් දෙක් අසාදු ලේඛන ගතකර තිබෙනවා. එම රටවල් හතලස් දෙකාතර ශ්‍රී ලංකාවද පවතින බවටයි තොතුරුවාර්තාවන් ආණ්ඩුවෙන් නාඩුවට වෙනස් වන්නේ නැති ජාතික ප්‍රතිපත්තියක් මෙරට අවශ්‍ය බව ජනාතිපති ද්‍රනිල් විත්‍රම සිංහ පවසනවා. ඒ කටුනාකදීන් නබ අෞෂ්‍යධ නිෂ්පාධනාගාරයක් විියුෘත්ත කරමින්. අවෂධ වල හිගියක්ත පවතින බබ මෙහිදී ජනතිපතිවරයා පිළිගත්තා. ඇත්ත වසේෙන්ම අෞෂ දෙහින්ගේ ඇත්තියෙනවා ඒ අවෂධහින්ගේ පිළිතුළ තමයි ලංකාවේ. නි්ාදනය කරන්න. ලංකායි වෙළඳ පොලින් විතරක් මේක සාර්ථ කරකන්නට බෑ. ඒ නිසා අද ආරම්භ කල්ලා තියෙන අපි යුදත්ත කරපු යඩන් ලෙබෝටි සමාගම ලංකාවටූමන අෞුෂධ සපයන පමණක් නෙමෙයි ඊට අමතරව විදේශයේ තාරම්භක අනකෙන් අපි අපනයන්න කර්මාන්තයක් දියුණ කල්ලතිවූ. අපි ඔක්කොම එක ජාතික ප්‍රතිපත්තියක ඉන්ටෝනේ. ජාතික ප්‍රතිපත්තිය එකක් වෙන්න පුළු. එතිනේදා අපිට පුලන් වාද්‍යවාද කරන්න. ඒත් ජාතික ප්‍රතිපත්තියයක් පිහදන්න ඕේ. වුදු දායකට පහලෝකට විස්සකට. ඒ ජාතික ප්‍රතිපත්තියනු ඉදිරියට යනවානම් කිසි විටක අපි අසාර්ථකවැඩිනෑ අපි ආණඩුවෙන් ආණඩුවට ප්‍රතිපත්තිව වෙනස්කර ආණ්ඩුව ඇතන ඇමතිවරු වෙනස් එෙනකොට ප්‍රතිපත්ති වෙනකර.ඉින් තව කොම අපි ර දියුණුුවෙන් අලුතෙන් කරනවා කියැන තියෙනෙක වෙනස් කළ අලුත්තය කරන එක. ඒක වැරදිී. අපිට අද හොඳ ආර්ථික රාමෝක් තියෙන්නවා. තමාජ රාමොක් තිෙන්නු. දේශපාන රාමොක් තිෙෙන්. අපේ ආර්ථික රාමුව රඳා පෞතින්ඩේ දේශපාල රාමුවය ස්ථාවර භාවිඩේ. ඒක ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරට බැරිනම් එක දුක්විඳන්නේ රටේ ජනතාව. අපි ඔක්කොම ජාතික රාමුවක් අනු වැඩ කරු. මැතිවරනවට බය රන්නේ විික්ටම ංහ විත උපර වැට්ටි කමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේම දහස පවසනවා. වහම ජනාතිපතිවරයක් පැත්වය යුතු බවයි ඔහු පවසන්නේ. ඒ සමගිජන බලවේගේ උඩුදුම්බර ආසන බලමණ්ඩන රැස්වීම අමතමේ ජනාතිපතිවරයා යෝජනා කරන අලුත් වැඩපිළිදරල් දෙක්. මොනෝදේ වැඩ පිළිදරල් දෙක. පලාාත්පාලන ආයතනවල සභහපතිවරයාගේ බලය වැඩි. ඒ නිසා තීන්දුු තීරණ ගැනීමේ සභාපතිවරයායට තියෙන විධායක බලය. වෙනස් කරලා සභාපතිවරයා ප්‍රමු මිටුවකට බාර දෙෙනොයයි කියිය එක පැත්තකින් තර්කය හොඳයි. නමු මේක කරන්නේ පලාාත්පාලන ආයතනවලින් කරන සේවාව ප්‍රශස්ත කරන්නට නෙවේ. මේ කරන්න ැහදන්නේ පලාාත්පාලන පනතට සංසෝධන ගැල්ලා පලාට්පාලන මැතිවරණය කල්ලවීමයි. ඇයි ආණ්ඩුව බයයි මැතිවරණවරින්. ම ජනාතිිපතිතුමාටත් ආන්ඩුවටක් කියනවා. ඔය ඔක්කොමටම බයනං! පුළුවන්න්නන් සංසෝදය නැගෙනන්න. වහාම ජනාධිපතිවරණයක් තියල බලන්නලොහදවෙ කිය. අපි කී නො ජනාධිපතිතුමා ප්‍රමුක රජේ. ඔය යෝජනා දෙකම පැත්තකින් තිය. කරුණා කර මේ පහොට්ටුව කැමති නැතිවරණයකට යන්නකු. විට සියල් වාර්තා බිින්ද දමින් සල්ලුරේටන් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිිසක් අරමන ටෙලිවිෂන් ටෙලිවියදැ හැමෝ මහන ප්‍රශ්නයක් තියෙනවා. ැමෝමකිවටඉතින් හැමෝමත් නෙවෙ හොඳේ ඕ ය පාලිමේන්තු ඉන්න අගේ නම් සේට හැත්ත පහක්ම මේ ප්‍රශ්නය අහන්නේ නෑ මොකද යාලා ප්‍රශ්නයි උත්තරයි දෙකමදන්නව අන්නේ නේද. තින් යාලා තරම්මඉතිං උත්තර විසුඳදුුම් ඒවා දන්න අය මෙ තුන් ලෝ කිවත් නෑනේ දැන් මොකදමි හැමෝමහන ප්‍රශ්නේ මේරට හදන්න බැරිද. ඕක තමයි අද දකින්න දකින්න අය අතරතියන ප්‍රදහන්න කතාව. එහමනේද? මේරට හදන්න බැරිද. මොකෝ බැරි පුළුවන්. ඕ යස අගේට හදන්න පුළුවන් රටක් මේක. මොකද මේ ආයේ හිටිගමන් ගිනිකඳු පුරණකක් ඇැයිනේද. භූමිකම්පායඇතිවෙනවා අයි? චන්්ඩ මාරෘතහමාගනෙනොවද නෑනේ එහෙම රටක් නෙවෙයි මේක. එම රටවල් තියෙනවා අරම්බලන්ටකෝ ජපානය නේද. කොහමද ජපානේ හදල තියෙන හැදිල්ල නේද. ජපානයට පුළුවන්න්නම් සිංගප්පුූරට පුළුවන්න්නම් ආය ඉතිං අපට බැරිවුණේ ඇයි ඇයි බැරිවෙන්නේ තැන් ඇත්තටම හැදුන රටවල් හෝ හදමින් ඉන්න රට දිහා අරගෙන බලමුනේද. මොකද මේ අපට වෙන්න කියලා, ඉහල්ල සිට පහලට තමයි, ලෝකේ බොහෝ රටවල් හදලා තියන්නේ හැදිලා තියෙන්නේ. අර ගඟක් ගලන්න ඉහල සිට පහලට මිසක් පහල සිට ඉහලට නෙවෙයින නේද. හෙතින් එහෙනම් ආය අමුතුවෙන් කියන්නට ඕනෙ නෑන අංක එක තමයි නායකත්වේ. නාඒකයා උගත්වියයුතුයි උපන් හැකයාාවන්ගේෙන් යුක්තවියයුතුයි නිර්මාණශීලී වියයුතුයි සංවිධාන ශක්තියතිබී යුතු, හොරෙක් නම්වෙන්ටමබෑ. එහම වුණොත් ඉතිං අර අලි බබා සහ හොරුහතලිය වගේ තමයි. අපේ නම් ඉතින් අලි බා සහ හොරුව එක සිය පනහක් දෙසීයක් විතරවාගේ නෙ නේද. ලෝකයේ වෙනස් කරන්නට පුළුවන් වෙනස් කළ නායකයකුලෙසනේ ඔය හැමෝම ලීක්වාන් යු හඳුන ගන්න නේද සිංගප්පුූර්ුවේ මොකද දෙක කාලයක් කිවේ ඔන්න අපි ලීවාන්යුව ගෙනාව කියලානෙ නේද ලික්වාන්යු තමයි සිංගප්පුූරුව හැදවේ ලීක්වාන්ය ඇවිත් සිංගප්පුරුව හදලා දැන් මිය ගිහිනොත් අවුරදු හතක් පිතර වෙනවා. ඒකට අපේ උන්දලනේද. තාම සිංගප්ූරුවක් කදනවා කියලා. ලංකාවවටේ කැරකි 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 ඉන්නවනේ. ලීක්වායූ මියගේ අවුරුදු අනූ එකක් ආයු වලඳලා. අවුරදු තිස්ස එකක් අගමැතිකම් කලා අගමැතිකමින් ඉල්ලා සුනාම අනේ අප්පොච්චේ ආය එන්න නං හිීනකින්වත් හිතුවෙන අඩා වැටනේනෑ මම ආයේ එනවා කියලා මොකද දන්නවහද ගිය රට හදලා. සිංගප්පුරුව කියන හිඟන දුප්පත්රට ලෝකේ ඉදිරයේ කෙලින් හිටවල දනවත් රාජ්‍යයක් කරලා තමයි ලික්වාන් යුගෙදරගේ විශ්්‍රාමදිවියටගේ මේ ලික්පාන් යුගේ පක්ෂේ පැපි හෙමත් නැත්තම්. ක්ෂන් පාර් මේ පක්ෂයට සාමාජිකින් බඳවගන්න තැන්න ඉඳලමයි ලීක්වාන්යූ රට හදන්න සැලසුම් කළේ ඔන්න නායකින් හරිද දවසා ලීක්වාන්යූ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මම මගේ පක්ෂයට බඳවගන්න අයගේ උගත්කම බලනවා දක්ෂකම් බලනවා ඕගේෙවා මෙ රටේ ඉන්න සුපරිම දක්ෂෙන්ට මගේ පක්ෂය ඇතුළේ දේශපාලන නායකත්වේදෙන්ට සූදානම් කියලා අනේ නිකං කිය හිටිය නෑහො dans ඒ අකුරට කලා. ඒකට මේ රට නේද. ලීක්වාන් යුගේ නම්ම විකුණමින් පක්ෂවලට බන්ධව ගන්නම කාවද දිිශ්‍රීක්් නායකම් දෙන්නෙම කාටද මැති අමතිකම් දෙන්නම කාරද එක්කු කසිප්පු විකුණපු හොරෙකුට ඒෙම ැත්තම් මිනිමරූ පාතාලයකෙකුට නේද. ඒමත් නැත්තම් එත නෝල්කායෙකට එමනැත්තම් බාරයිති කායකු නද සමරවෙලාට ඉදල හිටලා මාල කකඩපුූන් ෙල් බදපුූන්ටත් දෙනවා ඒවාගේ එම නැත්තං යිඉතින් ඉඩමක් කල්ලගෙන බලහත් කරෙන්. ගොඩකර පුන්දලයින් අන්න ඒ උන්දලට ක ේ නද මැති මතිකම් දීලා මහ න් වල හොර කම් කරනවා. ඉන්ඳ හිටලා ලාහිට ගැබ එකතු කරන්න හේ එකතු වෙන ආචාරය මහ්චාරුවරුන් කර කියා ගන්ට දෙයක් නැතුව අර රැල රංගන දිහා බලාගෙන ඔහේ ාකන් නිලාගෙන ඉන්නවා නේද. . වාන් යුගේ පක්ෂයට බුද්ධිමතුන් එකතු වනම් ඔහු ඒ අයට පෞද්ගිලිකාංශයේ විද්‍යහයක ශ්‍රීණිමට්ම ඉහල වැටුපක්ග්‍යෙවන්න පටන්ගත්ත මොකද හොරකම අතර කරන්න හොරෙක් නොවී ජීවත්වෙන්න ඒවගේ මයි සුදු සට සුදුසු තනතුරදුන්නේ මැති ඇමතිකම් පමණක් නෙමේ අගම ඇතිකම පවාදුන්නේ සුදුසුකම් ඇති පුද්ගලයෙකුට එකට හොඳම උදාහරණය එක්දහස්නමසි අනුවදී අගමැති ලිවාන්යූ විශ්්‍රාම යනවා ඒ විශ්‍රාම යනකොට එම න තුර බාර්දුන්නේ ඊටම ගැලපෙන ලෙස විශාල කාලයක් පුහුණු කරපපු ගෝචොක්තොං මහතාටයි. ඔහු විශ්්‍රාම යන විට ලික්වන් යුගේ පුතා වූ ලීෂයන් ලින්ට අගමැතිකමදවා හැබැයි මේ තාත්තකින් පුතාට යන සිස්ටම් එක නෙවෙේ හොදේ නියමටම පුහුණුව ලැබූ අනුප්‍රාප්තිකයක් ලෙස තමයි ඒ අගමැතිකම හම්බ වෙන්නේ අපේ රටේ දේශපාලනයට පිවිසෙන්නෙම එක්කො කුඩු විකුණන අරක්කු විකුණන නේද ඒ අය නෙනේද එක්කො අද ඉන්න අයගේ දරුවන් එක් ඒයගේ බිරිින්දෑවරුන්. නැත්තා නෑනල මාමල බෑනල අක්කල නංගිල දුවල්ල පුතාාල නේද. එහෙමත් නැත්තනන් එක් නලු නිලියන්. ඒත් නැත්තං ක්‍රඩක එක් නේද. රාජ්‍ය සේවේයට සිංගප්පුූරුවේ අදත් බඳපගන්නේ තරග විාකයකින්. පුංචිම පුංචිත් තනතුරේ ඉඳලා ඉහල්ලම තන්නතුරට එසේ බඳවගන්න අතර උසාස්වීම් ලැබවෙන්නේෙත් පොදූප්‍රතිපත්ති ක්‍රමයට නේද. අපේ රට ඊට වෙනස්. අපේ රටේ නම් පවිත්‍රාදේවි කියියපු හැටියට නිමල් සිරිපාල දහ දහක් දෙනකොට බොලේ මට එකකුටුවත් රස්සාව දෙන්න බැරූගයාාන නේද ආංහිම රටක්මේක. සිංගප්පුූරේ ප්‍රධානතම ක්‍රමය වගවීම එහෙමත් නැත්තම් එකකවන්ට බිලිටි. සුළු සේවකෑගේ සිට අග මැති දක්වාම. තම රාජකාරය පැහැර හරින්න නම් ඊට පැවිනිිලි කිරීමට ඊට ඒරෙහිව ක්‍රියාත්මක වීමට ක්‍රමයක් सිස්ටම් එකක් තියනවා. දැන් ඔබට පැහැදිලිද අපට මෙතෙක් නිවැරදි නායකයකු හිටියේ නැති බවනේද. අදත් නැති බව වගවීම හෙවතුන් එකවන්ටබිලිටික කියන වචනී තේරුමුවත් දන්නේ නැති රැලක් පසු පස්සේ අපේ උදවිය අත්පුඩි සලමින් උඩ පනිමින් රතින් ඥපත්තු කරමීින් මල් මාල දමමින් දැනුත් හෙටාතුන් මේ අයොම ප කරගන්න දුවනවනේද එතකොට මතකතියාගන්න අපේ දරුවන්ට අද මේ ඉතිරි වෙලා තියෙන බංකොලො තරාජ්‍යයතීයනවනේද ඒකත් නැත්තටම නැතිවෙලාගෙහිල්ලා තන්නේ කරමහි ස්මුඩුබිමක් විතරක් ඔව්ු මෙලෝ වැඩක් ගන්න බැරි මුඩුබිමක් විතරක් සහරක් කාන්තාරය වගේ රටක් ඉතුරු වේවි මේ යන විදිහයට ගියොත් මේ විදිහට යථර්ථය තේරුම්ගත්තේ නැට්නම් එනිසාමයි අප දැන් ලික්වාන්යු වගේ ඇත් ෙක් ස්වායාගන්ටෝනිේ. ඒ ඇත්ත නායකැ සොයාගන්නකොට නිකම්මනිකං කයිවාරු කාරයෝ නෙවෙයි වැඩක් කරලා පෙන්න්නපු නිර්මානශීලි නායකෙකු මේ රටට හොයාගන්නට කාලේ ඇවිල්ල කියලා සියලු දෙනාටම අද ටෙලිවවැැ කිය මතක් කරනවා. ජාත්‍යන්තර මුල්ල්‍යය අරමුදලේ සහල් ලෝක බැංකු වාර්ශික සමළුව අද සිට එළමන දාසේ වනදා දක්වා පැවැත්වෙනවා. ඊට මෙට නියෝජනය කරමින් රාජ්‍යාමාත්‍ය ශහන්සේ මසිංහ ඇතුළ පිරිසක් එක්ව සිටිනවා. ස්ෘලංකාවේ ආර්ථික අරබුදය විසිදීමට අFF සහය අත්‍යවශ්‍ය පවයි රජ්‍යම අත්‍යවරයා පවසන්නේ. ජා්‍යන්තන මූල්ලය අරමුදලේ සහල් ලෝක බැංකවේ වාර්ෂික සමළුව අද ආරම්භ වුණ. ඒ අමරිකාේ වෝෂිින්ටන්නුවරදි මෙම සමුළුව එළමන දාසෙවනදා දක්වා පැවැත්වීමට නේමිතයි. සමුලුව සඳහා ශ්‍රලංකාව නියෝජණය කරමින් සමාජකින් අට දෙෙනකුින්යුත් ක්ඩායමක් සසාභගී වනවා. ඊට මුදල් රාජ්‍ය මාත්‍ය ශයයාන් සේමසිහ මුදල් අමාත්‍යශෙල්ලේකම් මහිද සිරි පර්තන මහපෙන්කු අධිපති ආචාරය නඳදලාල් විීර සිංහ ඇතුළු පිසක්ත ඇළත්. ශ්‍රලංකාවේ පවතිදින පත්මන් ආර්ථික අර්බදය සහන් ාතය. සහයතාවදුරටත් ලබාකි නීම සඳහා මෙම සමුළුව දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍යමාත්‍යය ශහන්සේම සිංහ ප්‍රකාශ කළ. මීට අමතරව නාය ප්‍රතිවූහගතරනය පිළිබඳ සාකච්ඡවට කිහිපයක්ත්, සමුලුව අතරතුර පැවැත්වීමට නීිත බවද රාචමාත්‍යවරයා වැඩි තුරටත් සඳහන් කලා. ජාත්‍යන්තර මූල්‍යය අරමුදල අමරිකානු ඩොල බිලියන දෙකයි තශමනපයක් ශ්‍රුලංකාවිට ලබාදීම සඳහා මූලිකඒඟතාවයකට මේ වන් විට එළමතිබෙනවා එහි පළමුකොටස දෙසම්බර් මස ලැබෙනු ඇති බවට විශවාසය පල කළද අයිම් එෆ නෝජිතන් පසුගේෙදා විදෙස් මාධ්‍ය හමුව ප්‍රකාශකරතිබුණනේ ප්‍රථම නයි මුදල පදහනය කිරීම කල්්‍ය අනු ඇති බයි. ඊට හේතුලෙ ඕවන් පෙන්වාදීතිබුණනේ රුලංකාවේ නහිමියන් සම සිදුකරනු නයි ප්‍රතිවියෝහ කත කරන ක්‍රියාවලිය තවමත් නිමාවට පත්ව නොතිබීමයි රේකු පහරයටගත් වාහන හාරසේ පනක් අද මා්‍යට ප්‍රදශනය කරනු ලැබවා. මෙම වාහන දෙදහස් පහළවේසිට වසර හතක කාලයක් තුළ රේකු බහරයටගත් ඒවයි. මෙම වාහන මෙතෙක් තක්සේරු කර නැතිපවයි ්‍රාජ්්‍යමාතය ්‍රාජිත් සීීමලාපිටිය මාත්‍යයට ප්‍රකාශ කළේ. දෙදකස් පහළුව වසරේ සිට වසර හතක කාලයක් තුළ වරේකු බහරෙටිකත් වාහනක් අද මාත්‍යයට ප්‍රදර්ශනය කලා මේවන් විට වරේගු භාරඇති වාහන සංඛ්‍යාව හා සිය පණහක්. එම වාහන වලට අදාල නීතිම තත්වය සම්න්ධයෙන් කඩිනමින් විම බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බයි ාජචමාතය රංජිත් සය ලාපටිය මෙහිදී ප්‍රකාශ කේ. අපි කඩල්ලම් වැඩපිළිවාලක් විනිියද භාවෙන් යතු සකශ කරඩ බැඩිකමක් නෑ මේ වෙලාවටයන අවශ්‍යතාවන් මේ අධිරයතුලක් අපට පෙන්න්නන්න පුළුවන් මේ වෙලාවවිතින් මෙ මේ දිාපත්වීමට. ඒයාගේ පිළියම අපි සකස්කර යුතුයි නේද කියෙක නිසි ලාපොරොත්තුයෙනවා තාමක්මනින්ඒ පිළිබඳ මැදිහත් වෙලා මේ දේපලවල හැබැ වටනාකම අප රටේමිනි සුදලබාදයන්න වාහන් හරසය පනහකට තියෙන තක්ෂරු කල නෑන් දෙදස් පහලුව කියන අවුදු හතක විතරනං කියනවාහන තිබරිවර සමරවා නිදහස්සවා සමමාරෙන් දේසි කරනවා අමහරය හෙමරැඳදි යනවා ඒතුකගේ තම තින් එම තින නීතිේ බැඳී පරිපාල බැඳී සිල්ලට අපි වෙලාවි ශෂනිි විසුම් සැව යුතුයි අධික. න ට හො කරුණුදක්වල රටේතිය අවශ්‍යතාවත් මෙනි වටනා දේපලක් දිරාපත්වීමට නැතු ල දන්න වානයක් අනවශ්‍යත මරුදු ිපයක්ක්ත්නට වානකමට ඇතිවන සත්ේ ඒ අනුව නීති අනුකූලව විනිවද භාාවවි තුම එක අවශ්‍යෙන් පලවිද ටේ ජනතාවට සතුවත්කම් බවට නැතැහි වටිනාක මවු සතු කිරීම තමයි අපේ අරමුණ. ්‍ර ි මග දු ල්ල ගනතෙරුවක් සිදුකලේ නැති බව පාර්ලිමේතු මන්ත්‍රී දෑස රජ සේක පවසනවා. මේය අතර පාර්ලිමේන්තු මන්ද්‍රී ආචරය නාලක ගොඩ හේවාද පවසන්නේ තිරිනිි ප්‍රේමාරිි ළඟ තැන්පත්කිරීමට තමාට කළු සල්ී නැති බවයි. ූලිංචපකට අත්තරකොට ගෙන සිටින තිරිනි ප්‍රියමාරිි ළඟ. මුදල් තැන්පත් කළ බට විත පුද්ගලින්ගේ නම් සඳහන් ලෑස්ක් සමාජමාධ්‍ය ඔස්සේ සංසරනය වනවා. දේශපාලච්චින් කහිපදනකු මේ වනවිට තම නම් සමාජමාධ්‍යය ලස්තුව සඳහන් වීම සම්පාන්ධයෙන් අපරාධ පරීචණ දෙපාර්තමේන්තුවට පැමි කර ඇතිබවයි වාර්තා වන්නේ. මහරිමන ූලි ංචාවක් සිදු කලබට චෝද ලබ රක්ෂ බඳ රගතකර සිටන තිලන ප්‍ර හල නැතිගේ ගනතුන ලට සබන්ධව ද ල ප්‍රසක ොතු සමාජ රය වන. එම ොරතුර අතරට නම් ඇතුරත්ව සිටන ේශපාලක් ප්‍රසක් ේ වන විට, අප පරික්ෂණ පර්තිම හම පැමි ගොු රතිබෙනවා. අද දින ෑ සිරි ජසකර මන්ත්‍ර ර සහ ච ලක ගො හ න්්‍රී රයා ර පක්ෂණ පර්ති පැමින, එ නම් යිස්තව මන් නම් තුත් ති ක් . මේ සම්පූර්ණ අසත්‍යය කරුණු. කිසිම වෙලාවක මම මේ තියෙන තැනත්වය දන්නෙත් නෑ අතුනන්නෙත් නෑ බැයි ඇගේ ව්‍යාපාරල පිසල්ල්‍ය දාලාලතිනව කියල තමයි මේ සමාජ පාධ්‍ය ජාලලයන්න පි වැනි තැන්පතුදුක් කරලත් නෑ ඇත්ම කිසිම ව්‍යාරක් ජනදිනක් කරලත්නෑ විශෂම වරපසාද පනතයටදේ අයනුවත් අපි කඩුතු කරන්න බලපොත්තු පළමම කියන්නටනේ මම මේ රටේ සුරකුම් පත්හ විඳීම කොමිෂන් සභාවේ. සහපතිවරය වශයෙන් ඉදගන මේ රටේ රාක්්ධන වෙලදොල නයාමනය කරපු කෙනෙක් මට ගැනගාති කරන පිළිබඳ උපාදි දෙකත්තිේ ආර්ථි විද්‍යාවිලද අචාරපායති. ඉසාම් ම කිසිසේත්ම මේ වගේ කන්තාවල්ලගේ මුොදල් අයෝජන කරනවාගේ මෝඩ වැඩ කරන්න සදදාන කෙනෙ නෙේ පදල ශ වැ කල ු හක රටවල යමක ල කමප කරගත්ත එක බැංක දාලා විනිවිද භායෙන්යද එක අයෝජන කරලා තියවා මිස තැන්ටල දාන කළු සල්ලි අපි ගවත්න්න. ලක නි දහක්ෂයේ සාකච්චාවක් අද පවැත්වනා, ඒ පක්ෂයේ සහපති හිට පපුජනාතිපති මෛස්ත්‍රී පාල සිරි සේනගේ ප්‍රධනත්වේ. ශ්‍රීලකා නිදහස් පපක්ෂ ආසන සංවිධයයිකවරුන්ගේ වැස්වීමක් අද පැවැත්වනා. ඒ හහිට පුජනාතිපති මෛත්‍රපාල සිරිසනගේ ප්‍රධානත්තය පලාත්පාල මන්ත්‍රීවරු අටදහක් ඉන්න ඕක ම ජනාධපති කාලෙත් ඔයි පනත එන්නව එලාමෙත් පම කිව මේ මන්ත්‍රීවර සංඛයා වැඩි කියලා ඒක දැන් අදහරි වර්තමානයේ තේරුම් අරගැන කරනවනක් ඒක හොඳයි ඒ අටදහක් හාරදක් කරනයක හොඳයි. මොකද ජනතාවගේ විශාල වශයෙන් ඒ සඳහා ඉතින් අටදාහ හාරදහ කරනෙ හොඳයි. විසිද දන් පල්ලින්තුරයි නවා කිය යෙනවාඉතින් අපි දන්න මොනුවද සංසෝධනය කල්ලදානවාද හොමකෝහද කියලා දන්නනෑ ජාතික සබල් ලේවයිතින් දැන් කෙරෙන්නේනෑ සරපක්ෂික අඩුවක් අරතය කරපු ෝජන යෝජනා කකිසියක් කෙරෙන්න්නේන එ දැන් ඒ අඩුකරන්න අදන කෝම අඩුකරන්න කර කල්පන කරන්න ඕනේ. ඉතිංගඒෙන් පාරවදින්න තා පොජ්ජන පරගුණේ තුන්ද කාර දක්කර තියෙන ප්‍රමාණයතම අඩුවෙන්. ක්දසහ එක්ද හරාතරක්කින්නවා අභියෝගතාවටය පඩිගෙන නිදාවිත කග ැ. රන් මලක් ලෙස දෙව් පබුන්තෝ තින් පිදූමේ පින් පිමේ. පස් පිනක් ගිලිහි නොයන්නට රන් වැැටක් ඇත සිව්කොනේ. රටබට බැද ඒ රන් වැට විරෝධාර යුද්ධ හමුදාවයි. යුද්ධ හමුදා විරුවන් අදසිය හැත්තතුන්වන සම්මත්‍රය අභිමහනවත්ව සමරණු ලබනවා. හැත්තඇැතුන් වස්රක අභිමානනීය මෙහවරක් ශ්‍රී ලංකා දරන තලය වෙනුවෙන් ඉටුකල ශ්‍රීලංකා යුද්ධ හමුදාව එක්දස් නම සය හතලිස් නමය ඔක්තෝම්බර් හවනතින යුද හමුදා පනත සම්මතකිරීමත් තමඟයි ආරම්භ වන්නේ ඒ ජාතියේ අභිමානමත් ආරක්ෂක අවශවෙන් ශ්‍රී ලංකා දීපයේ ස්වයිරී භාවේ බෞමික අකණ්ඩතාව සහ ස්වාධී පත්තයවදිසයි. දශක තුනක් පොරා අප මෞබිම වෙලාගෙන සිටි තවස්තවාදෙන් මාතතුෘ බෝමිය නිදහස්කරගැනීම පිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදු කළ අමිල මෙහෙවර ඉතිහාසේ රන් අකුරින් ලියවී අවසන්. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හැත්තෑතුන්වන සංවත්සරයට සමගාමීද පසු කිය දිනියන්හි වැඩසටහන් මාලාවක්ද ක්‍රයක්ක්මක කරනු ලැබවා. එසේම අද දිනයේ පනාගොඩ යුද හමුදක්කඳරේ විශේෂිත සම්මාන පෙළපාලියක්ද පැත්වනා. මෙඇතර යුදහමුදානිලධරින් තුන්සේ හැත්තෑ දෙෙනකුට සහ සෙසු නිලියන් හද්දාස් එකසේ විසිහත්දෙනකට, යුද හමුදාපතින් ලුතිනෙල් ජනරල් විකුම් ලියනිගේ නිර්දේශයෙන් මත, ජනාතිපති රනිල් වික්‍රමසිහ මගින් උසක්ස්වීම් ලබාදී තිබෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ හැත්තෑැතුන්වන සංවත්‍රෙද සමගාමීව යුතු හමුදාපති ලුතිනෙල් ජනල් පිකුම් ියනගේ මෙලෙස අදහස් පල කලා. රටේ ජාතික ආරක්ෂාව තහර කිරමේ කාරයබාරයේ ද ශ්‍රී ලංකාය උදහමුදාව කවදත් නොපැකිලිව පෙරමුණ ගැෙන කටුතු කරමාවට වන සහතිකය සමස්ත ජාතියටම ලබාදීම මේ අස්ථාව මාගේ ුදුකමක් කොට සලකනවා. වසර හැත්තතුනක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාය උදහමුදාව වර්තමානය ලබාතිබෙන සාර්ථකත්තය අනාගතයේදී. තවදුරදත් වර්ධනය කරමින්. අභිමානය ඉහලම් ගෙන අයුරින්. ක්‍රියාකිරීමට හැකයාවක් ඇති බවත් මාමය අවස්ථාවේ ප්‍රකාශ කිරීමට හැම ය. අපට නොහැකිේ කරන අපෙන් එක චීන නිසා මේනිසා දැන් රටපට අපුවත් කියහිපයක් කෙටේ ොළඹ අලුත්කඩේ දිසා අධිකරණය හා මහතිකරද ගොඩිනැගි සංකීර්ණය නවීකරණය කිරීම කාණ්ඩ හයක් කැටතිය සිතුකිරමින් පවතිනවා. එහි නවකරන කටයුතු අවසන් කළ පස්වැනි කොටස නැවත අධකරණ කටයුතු සඳහා භාරතීම අද සිතුකිරුණා. ඒ අමාත්‍ය ජනාතිපතින්නේ ීතඥ ආචරය විජදස්සතු රාජපක්ෂගේ ප්‍රධනත්වෙන්. එස චාතින්ගේ පරිසර වැඩසටහනේ විදායක අධ්‍යක්ෂකවරයක වන එරික් සෝල් හම් අද දිවයිනට පැමිඩියා එහිදී ඔහු ජනාතිපතිය රනිල් වික්‍රම් සිගහමො වී සාකච්ඡාකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ උහන ගලපිටිගල ප්‍රදේශයේ වනාලි පහරදීමින් ඒ වාාත්‍රය පුද්ල කුචි විතක්ෂයට පත්වතිබෙනවා තුවන ලැබූ තබත්තායි කරහල්ගගල බවයි වාර්තා වන්නේ. අපපුුවත් විකාශය අවසන් ඔබට මෙතැන් සිට ටර්නිින් පොයින්ට් වැඩස තන සමඟින් එක් විය හැකි දෙනපතා අලුත්වීඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බට එක කලික් කර සියත TV සබස්කරප් කරන්න. අලු චීදියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝතියක් කරන්න.